විදේශ රැකියා ඇමති ඉන්නවා. මිනිහා දැන් යනවා නගරවලට. නගරවලට ගිහිල්ලා මේ විදේශ රැකියා නියෝජිත ආයතනත් එක්ක කරනවා රැකියා පොල කියලා එකක්. දැන් 13ක් කරලා ඉවරයි. ඉස්සල්ලා එකේ තිබේ රැකියා ආයතන 10යි 20යි. ලොකු හට් එකක් ගහනවා. හට් එක ඇතුළේ අඩි 10යි 10යි කාමරයක් තියෙනවා. ඒජන්සියක් රැකියා කරන ඒජන්සියක් ඇවිල්ලා මේකේ නවතිනවා. නැවතුනාම එන කට්ටියදී රැකියා කරන විස්තර අහනවා. දැන් කවුද මේකට කුලිය කියවන්නේ? හරිනම් දැන් ඒජන්සියෙන්නේ සල්ලි ගන්න ඕනේ. තමුසලාට ඒජන්සියකුත් දීලා තියෙනවා. ඇවිල්ලා පොඩ්ඩක් මිනිසුන්ට මේක කරනවා. මේ හට් එකට යන පොඩි ගාණ දෙනවා කියලා. පොඩි නෑ. හට් එකේ ගාණ ලක්ෂ 5යි. 10යි 10යි කෑල්ලක ගාණ ලක්ෂ 5යි. මුලින් කරා දෙකක්. රැකියා ඒජන්සියස් තිබුණේ 20යි. ඊට පස්සේ බැලුවා කල්ල මරේ 40ක් දැම්මා. දැන් ලක්ෂ 5 ගාණේ 40කට ලක්ෂ 200ක්. මිලියන 20ක්. සත්‍යපතා ගෙවනවා. මේ වෙනකොට 13කට ගෙවලා තියෙනවා. ටෙන්ඩර් නැහැ. දෙන්න එක ආයතනයක් තියෙනවා. සැර කියලා. සැරට ගහනවා සැරත් එක්ක එකතු වෙලා. ෆොරින් බියුරෝ එකේ සල්ලි ටික යනවා එළියට. මේ ජාවාරම් කාර්යෝ ටික. රට හදන මිනිස්සු ඒ නිසා මේ අර යන යකා කොරහට දාගෙන මෙයන් ගන්නේ ඔක්කොම ටික. කොරහ විදලා නෙමෙයි යන්නේ මේකොල්ලෝ. Tamanta මේ ටික අරගෙන යන්නේ මේ. ඒ විතරක් නෙමෙයි දැන්. මේ රටේ දේපල විකුණන්න යන්නේ. දැන් විදුලි බල මණ්ඩලය කොටස් 12කට විතර කඩලා කොම්පැනි වලට දෙන්න හදනවා. ලෝකේ විදුලි පෞද්ගලීකරණය පිළිබඳව කියවලා පුළුවන් නම් කියවලා බැලුවොත් එහෙම හරි පැහැදිලි ලෝකේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇයි? ඒක පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි නිෂ්පාදකයන්ටත් විදුලි අත්‍යවශ්‍යයි. ඒ නිසා විදුලි බිල කියන එක සැලකිය යුතු ලෙස විදුලි බිල කියන එක සැලකිය යුතු ලෙස නිෂ්පාදන ආර්ථිකයක පාලනය කළ යුතු සහ පාලනය කළ ගත යුතු කාර්යයක්. පෞද්ගලික අංශයක් දුන්නොත් පුළුවන්ද? බැරි වෙනවා. ඒ නිසා රජයේ සතුව තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ආණ්ඩුව ඒක අතහැරලා විකුණන්න හදන මොකටද? සමහර පෞද්ගලික විදුලි බලාගාර කියන ඇමතිවරුන්ට තවත් කොමිස් ගෙවනවා. විදුලි බල ඇමති වෙලා හිටියේ 2006. විදුලි බල ඇමති වෙලා හිටියේ 2006 2008. ඒ ඇමතිවරුන්ට දැන් පාර්ලිමේන්තුවෙත් දැන් සමහරුන්ට කොමිස් ගෙවනවා පෞද්ගලික බලාගාර වලින්. මොකද විදුලි බිල ගැනීමේ නියුසුම් ගහලා තියෙන ඒගොල්ලෝ. ඔක්කොම ජාවාරම්. ඉතින් අපි මේවා ටික එලිදරව් කරන් යනකොට මේවා ගැන කතා කරනකොට මේවා විතරක් නෙමෙයි තව බොහෝ දේවල් තියෙනවා. අපි පහුගිය කාලේ මේ ගැන කියනවා.